பட்டா சீட் ஆயிரங்கள் யானை இதுவே கூட ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මේ ඇවිල්ලා තියෙන යුරෝ ට්‍රක් සිමියුලේටර් ගේම් එකේ VR අත්දැකීමක් අරගන්න. ඔයාලට මතකද මම කලිනුත් මේකේ ගේම් ප්ලේ එකක් දැම්මා. ඇත්තටම කිව්වොත් මම අද තමයි මේ ගේම් ප්ලේ එක කරේ. මේ ගේම් ප්ලේ එකත් කරන්නේ අර එදා මේ ගේම් ප්ලේ එක දාමු දවසම තමයි. හරිද? මෙතනම වෙනස තමයි මම පොඩ්ඩක් මේ ගේම් ප්ලේ එක දැම්මට පස්සේ ඒකේ වීඩියෝ එක දිහා පොඩ්ඩක් බලලා ඒකේ අඩුපාඩු හදලා තමයි මේ ගේම් ප්ලේ එක කරන්නේ. එතකොට මේ මම ඉන්නේ මගේ ට්‍රක් එක ඇතුලේ. මේක මම සල්ලි දීලා ගත්ත මගේ ට්‍රක් එක. මම එදා එළෙව්වේ වෙන කෙනෙක්ගේ ට්‍රක් යන්නේ. ඒ වුල් ට්‍රක් එකම මම අරගෙන තමයි ඒක එළෙව්වේ. ඒතොර මෙතන තියෙන වෙනස තමයි මේ තියෙන්නේ මගේ ට්‍රක් එක. ඒතොර මේකේ ඇතුලේ තියෙන විදිය හැමදේම ගොඩක් වෙනස්. අරකට වඩා පොඩ්ඩක් වෙනස්. අනික මම මගේ මයික් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මෙතන මේ VR සෙට් එක තියෙනවනේ, මේ හෙඩ්සෙට් එක. ඒකේ සවුන්ඩ් එක මචං මෙතන කන්ට ගහන්න එකක් නැහැ. මේ සවුන්ඩ් එක මෙතනින් මෙහෙ කන්ට විදින එකක් කරන්න. ඉතින් ඒකත් එක්ක පොඩි ශබ්දයක් ඇවිල්ලා තිබ්බා මයික් එක හරහා ඔයාලට. ඒක ඔයාලට දැනෙන්න මන් දුන්නේ නැහැ. අනිත් එක මම මෙහෙ වටපිට මෙහෙම බලද්දි අර මෙහෙම අම්මෝ මං ඒක නම් පොඩක් ඇසුණා ඈ. මාමුණියන් ඇතුලේ විසිකලාන. දැන් මෙහෙම බලද්දි අම්මෝ මෙහෙම බලනකොට හරිද මේ මං කතා කරන්නේ ඔයාලට ඇහෙන එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මේකෙන් නෙවෙයි ගත්තේ මෙතනින් ඉන්නේ. දැන් අද කරන්නේ මේ හෙඩ්සෙට් එක හරහා තමයි මගේ සවුන්ඩ් එක ගන්න. ඔට මේ අම්මෝ බං ඒක නම් චුට්ට මාත් ගැසිලා යනවා. හරි, අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව පොඩි ට්‍රක් එකක් හොයාගෙන අපි යමු. පොඩි රවුමක් දාලා එමු නේද බං? හරි, මෙහෙම ඇවිල්ලා අපි යන්න ඕනි. හරි, බලමු මොකක්ද අද ඇදගෙන යන්නේ කියලා. එදානම් මේක පොඩ්ඩක් ආතල් වගේ ආ. මං හරි ආසෙම යර අමුතු දේවල් ඇදගෙන යන්න බා. හරි, ඒක අවුලක් නෑ. ලොකු දුරක් යන්නත් නෑ. ඒකෙත් අපි ඒ ජොබ් එක බාරගමු මේ ආකාරයට. හරි, අපිට දැන් එතනට යන්න වෙනවා බට්ටික් ගන්න. නයිස්. මෙතන ගේට් එක කොහෙද බන් තියෙන්නේ? ආ, අතන තියෙන්නේ. අර තියෙන්නේ. ඔහොහෝ. අඩු අර ලොරි වගේ නේ වම් මේක. මේකෙන් හෙන පරසාරයි කියලා දැනනවා. හරි බොයිස්, පියමු දැන්. ඔහෝ, පොඩ පයින්වයකු. අපිට මේකෙන් අපිට මෙතන තියෙන මැප් එක ඕන් වෙන්නේ නැහැ ඇත්තටම. හරිද? ඒත් මම මේක මේ දාගෙන යන්නේ. මේකෙන් අපිට ඕනිකන් තව ඉන්ෆර්මේෂන් ටික පෙන්වන්න බෑ. ඒ ইনফরমේෂන් මුකුත් මේ අපි වෙන තැනක පෙන්නන්නේ නැහැ. නැත්නම් මට මේකක් නැතුණා නම් ඇත්තටම වාහනේ ඇතුළේ ඉන්න වගේ තමයි. දැන් මේකේ අර එක වගේ නේ සයිඩ් මිරර්ස් එහෙම පට්ට ලොකුයි. අපිට මාර ඩීටේල්ස් මේ ඩීටේල්ස් උඩක් වෙන්නනවා. ඊයෙදින් පට්ටා. මම අරක ඇතුළෙන් දාලා යන්න ඕනි බං. දැක්කනේ මට මගරුණ මචං. අපි මෙතන රවුන්ඩ් ද බෝඩ් එකේ රටයක් ගහලා අපි යමු. මේක මීටර ලේසි අර මගේ අර අලිත් මොන්ටර එක මේ මට වහන ජෝ මම වැරදි ලේන් එකේ මං ඉන්නේ. මම යන්න ඕනේ අර පැත්තන්නේ ආයිසරයක් මගේ ඔළුවේ තිබි මෙහාට යන්න ඕනේ කියලා බං. යාළුවනේ මේ ජොබ් එක ලේසි නෑ මචං. අරකට විතර ලේන් එකේ වාහන නෑ බං. හරි.
මෙතන දාන එක මේ ප්‍රශ්නේ මචං. මෙතන එන පොඩි මේ කවුලුවක් නැත් තිබි මේක තුල දාන්න. අම්මට උටු බං. ඕයි. කත්ත බං මේ කියන්නේ අම්මට උරු මෙතන වදිනේ මචං. Oh my god. ඔහෝ මෙතන ටයර් එක ගාන්ට යන්නේ ආ. ඔලට පේද මේ ගාන්ට තින්නේ. අර අම්මට උරු. ඔහෝ. හරියට. අම්මා ගත්තා මගේ පුතේ. දැන් මට අරයි යන්න තියෙන මොකද්ද? රතන් දිලාරින් කැරි කැරි කි. මේ තියන්නේ බඩු කෑල්ල. හරි. ඔන්න. හරි. ඒක මේක පල ප්ලග් ගුන්න නැද්ද බං? මංගෙ මං ඒක තව යන්න උනිට දන්නේ පස්සට නේ මට ඒක තේරෙන්නේ නැන්නේ ඉතල. හරි දැන් පස්සට ආයි ගමු. මේක උඩින් බැලුවා නම් මට මේක ලේසි. මට ඒ තෝණු කොටක් ඇත්ත වගේ මේක කරන්න. ඒක මම සිද්ධිය. අන්නා නයිස්. හරි ඔන්න එක අපේ වාහනේට සෙට් කරගත්තා. මගේ ඒතවලට පෙන්වන්න ඕනින්ද මේ පෙන්වන්නේ. හරි. ඒතොර මේක තමයි අපි අද අරන් යන බඩු ටික. යාළුනේ මේ තියෙන්නේ මගේ ට්‍රක් එක. මේ මම ගත්ත වාහනේ. මම එදා ඇලව වෙන කෙනෙක්ගේ වාහනේ යන්නේ. ඒතොර මේක තමයි මගේ වාහනේ වෙන්නේ. මෙන්න ෆැක්ටරි එකේ තියෙන බඩු ටික තමයි අපිට අරගෙන යන්න තියෙන්නේ. නයිස්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි මේක ගාන්ට ආවා. හරි දැන් ගාන්ට ගන්න ඕනි. නයිස්. කාරක ගන්නකො යන්නේ නේ. හරි. ඔහෝ හරි හරි. නයිස් මල. හරි අපේ යන්න තියෙන මෙතනින් මේ පැත්තට. කන්ට්‍රෝලර් දෙක මං කන්ට්‍රෝලර් දෙක ඕනෙ වෙන්නේ නෑ පුතේ අද. ඒ දෙක හැමතිරුන් සත්‍යත දාගෙන අනේ අප්පච්චි. නෑ අප්පච්චි අපිවත් ගන්නකෝ. අපිවත් පාවිච්චිට ගන්නකෝ. අද ඒක ඕනෙ වෙන්නේ නෑ පුත්. ඕහෝ හෝ. පොට්ටෙන් තව පොට්ටෙන්. අරයක් බ්‍රේක් කරන්න ඕනේ නෑ චුට්ටක්. මේ බර වාහනේ යන්න මචං. හරි මෙතන මේ ලේන් එක නෙමෙයි අලින් ලේන් එකකින් අපි දාන්න ඕනේ. හරි. ස්පීඩ් එක නම් වැඩි වංගුව ගන්න. යාළුවනේ වෙන වහින්න ගත්තා. අම්මට උඩු. හරි. ඕ පොඩ්ඩක්වත් මට ඊට දුන්නේ නැහැ බා. අපි වයිපරේ දාගමු. ස්පීඩ් වැඩි කරා වයිපරෙත්. නයිස්. අපි යන්න දැන්. දැන් ඉතින් මේ චූටි දොර යන්න තමයි තියෙන්නේ. පාඩුවේ පුදුසර්ණින්.
අම්මා ඕම දුවෙන නිවල පිබගෙන එන්න ඕ විඩාට මේක ලේන් 10ක් විතර තියෙන නෝඳයි නැත්තම් කේස් ෆ්‍රෙන්ඩ්ස් අමතක නොකර ලයික් එකක් දාන්න ගේම් ප්ලේ එකට ඒ වගේම මේ ගේම් එක ගැන මේ ගේම් ප්ලේ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පිටින් කමෙන්ට් එකක් දාන්න මම මොන විදිය ගේම්ද තව සෙල්ලම් කරන්න ඕනි කියලා ඔයාලා අදහස් තියෙනවා නම් ඒව දාන්න මට ගොඩක් කට්ටිය දැන් TikTok එකේ තමයි මම මේ මෙන්ෂන් කරන්න අලුත් අලුත් ගේම් වලට මම ඒවත් පුළු පුළුවන් වෙලාවට ගේන්න try කරන්නම් නයිස් මෙතන දිනවල කෙලින්ම ගිහින් යන්නේ අඩෝ මේක බාරවත් දන්නේ නැහැ මචං කෙලින්ම යන්න තියෙන වාහනයක් ඉන්නේ නැහැ 50ට යන්න තියෙනවා ස්පීඩ් එක අපි 90ට යනවා මාර්ග නීති කඩනවා හිටු කියලා කන්දේ බ්‍රේක් කරන්න උනා මොඩෙක්ට වගේ ස්පීඩ් එක වැඩි නේ ආරෝනේ අපි නයිස් ෆ්ලෝ කරයිනේ හරි ෆ්ලෝ කරගත්තා මෙතන ඉස්සරහා පාක් කරන්න පුළුවන් ඕන නම් පොඩි නින්දක් එහෙම දාලා යනවා නම් මොකද කරන්න පොඩක් ඕනේ නැහැනේ කෙලිමයක් අපියන් එක දිගට මේ ටිකේ වීල් එක ඒවා. ඉතින් ඔයාලට එක දැනෙන්නේ නැතුනාට මම එකම දවසේ මේ ගේම් ප්ලේ කරන්නේ. ඊට කලින් දවසේ ලයිව් එකක් කරලා. අම්මරි වාහනේ වගේ පොඩි එන්ජින් එකේ අවුලක් තියෙනවා මං හිතන්නේ. ඉතින් ලයිව් එකේදී වෙච්ච දේට ඔය. ඊයේ ලයිව් එකේ මේ එනගත්තනේ අපි. අර බෝරු මණිය එන්නනේ මචං මේ. උගේ ලයිව් එකෙන් කරන්න ඕන මෙන් කියලා මගේ වාහන. අපිට කෙලින්ම යන්න දෙන්නේ. එතන පොඩි ෂෙඩ් එකක් තියෙනවා තෙල් ගහනවා නම් තෙල් ගහන්න පුළුවන්. තෙල් නම් අවුලක් නැහැ. තෙල් තියෙනවා. අඩෝ මේ අද්දී අද්දකේ මරුබා. මේක සිරාවට මාරයි යා. ආල දවසක VR එකෙන් සෙල්ලම් කරන කාලෙකදී මම මේ කියන්නේ මොකක් යන්ද කියලා ඇත්තටම තේරෙයිවා. ඔක්කෙම. ඉස්සර කොහොම ගේම් ගහවෝ අපිද මම මේ අර චූටි චූටි අර ගල් කැලි වගේ වැංග ගහ ඉඳලා. ඇති අපි හිතනවා මොදි ස්පීඩ් එකකින් යනවා ඔකී බ්‍රෝ දැන් මේකම කියන්නේ මේ වාහනේ හරියට යාලා ගේම් එකම හදලා දුන්නාට පස්සේ අපිට ඇත්තටම එළවන්න පුළුවන් හැමදේම යන මේක රියල් දිනවා මේ හරියට VR එකක VR එක වාලා ඉතින් මේ ගේම් එක අරගෙන මිනිස්සේ මේ විතර VR එකෙන් කීයෙන් කී දෙනාද සෙල්ලම් කරන්නේ ඒ ටික දෙනා වෙනුවෙන් මේ ටික යාලා කරලා දිනවා. ඒතර ඉස්සරහදී VR ගේම් ගහන එක ඇත්තට මැජික් එකක් වෙන්නේ නැති කාලෙක මේ ලෝකේ ගොඩක් අය ළඟ VR ගේම් තියෙන කාලෙකදී තියෙන VR ගේම් ගැන අපිට හිතන්නවත් බැරි වේවා. දැන්ට මෙහෙමනම් මං කියන්නේ මම පායලා තියෙනවා වයිපරේ දාගෙන යනවා පිස්සෙක් වගේ
පැතිරින් අපි දාන්න ඕනේ. මේ පැත්තේ වහනකුත් නෑ. අර පැත්තේ නෝද නෑ. මේ පැත්තේ පිස්සුවක් උරන්නේ. අම්මට පල්ල මේ මචං පල්ල මේ චුට්ටක් ලාවර බ්‍රේක් එක කරලා කරා ගන්න. නයිස්. එලියෙන් ගේන්නේ වහනන්නේ. අපර මෙතන මොකුත් මේකේ තව අතර එන්ජින් එකේ ලයිට් එක පත් වෙලා තියෙනවා. හරිද? අර උන් ඒවත් දීලා තියෙනවා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? සාමාන්‍ය තරමින් දේවල් ටිකක් මේ මෙතන මේ පොඩි ස්ක්‍රීන් එක නැතුව අම කිව්වේ තර එන්ජින් එක අතරනවා කියන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මට මම ඔයාලට පෙන්නන්නම් මේකේ තෙල් ගහන තැන හැම ඒ ටික පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මේ පැත්තෙන් ඉන්නේ නැහනේ. හරි. අපි යන්නේ තෙල් ගහන්න. ඒතකොට මේ පැත්තේ පාට දාලා අපිට ගහන්න ගමු අපි. නයිස්. බ්‍ර බ්‍ර බ්‍ර. හරි. අපි තෙල් ගහන්න කලින් මේක මෙහෙම අර අපිට මේ වෙයින්ම මේක කන්ට්‍රෝල් කරන් තිබ්බනම් මෙහෙම ක්ලික් කළා පට. මේ ටික හොඳයි. එන්ජින් එක නතර කරා. මොහොත ඔයාලට පේන්නේ. එතකොට මේ පැත්තෙන් එන්ට ගොබන්න ඕනේ තෙල් ටික වදින්න. මේක තෙල් ගහනකොට මොකුත් animation යන්නේ නැහැ නේ. නෑ කරුවත් වල තෙල් ගහන්නේ නැහැ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙහෙම තෙල් ටික වදිනවා. අපි තෙල් මීටරෙත් මේකේ උඩට ගියා. හරි. දැන් අපිට මෙතන අපේ වාහනේ තෙල් ටික ඒක ෆ්‍රෙන්ඩ්ස් මට ඒක බලන්න අමතකුණා මචං. මේක නතර කරන කලින් ඒක ඇත්තටම වැඩ කරනවද කියලා. නෑ ඉතින් වැඩ කරනවා ඇති. හරි. අපි දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා බලමු. හැබැයි දැන් නම් ඇත්තටම මේක ෆුල් වුණා කියලා පෙන්නනවා. හරිද? මම හිතනවා කලින් තෙල් ඔයාලට ඒක බලන්න පුළුවන්. ගේම් ප්ලේ එකේ පොඩක් ආපස්සට ගියනම් බලන්න පුළුවන් ඔයාලට. හරි. ලීටරයක් මචං යුරෝ 1.796යි. ටික ගැහුවා. හරි පාර ඕකේ අපි යන්න තමයි තියන්නේ. දැන් යමුකෝ. දැන් ඔයාලා බලයි මේ දැන් ළඟ ඉන්නේ අපි. ඒ ළඟ ඉද්දිත් මේ මොකටද තෙල් ගැහුවේ කියලා. අතනකොත් මේක මගේ වාහනේ ඉඳන් මම තෙල් ගහන්න ඕනේ මචං. හරිද? මම තෙල් ටික ගහලා ඒවට ටික මම කරන්න ඕනේ මගේ වාහනේ ඉඳන්. අර කවුරුත් මම තෙල් ගහන්න ඕනේ ඇති දුර ගමන් යනකොට දැන් මතක නැහැ වරන්. මේක මම ඇත්තට මේක කරන්න ඕනේ කෙනෙක්. ගමන ඉවර වෙන්න ඕන මෙන්න තිබ්බත් මම තෙල් ගහන වැඩ ටික මගේ ඒ ඔක්කොම මම කරන්න ඕනේ. මොකද මගේ වාහනේනේ. මොකද මේ තෙල් ටික දුර වෙනවා අපි ඊළඟ වැඩේට යනකොට. තේරුණාද? මේ හැම දෙයකදීම මේ ඔක්කොම එකට එකක් ගැලපෙනවා. මේකින්ද අවුලක් වෙන්නේ නැහැ. තෙල් ගහවගෙන පාඩුවක් වෙන්නේ නැහැ. ඒ යන්න තමා තියෙන්නේ. ආ මේ බොයිස් මේක මේ මෙහින දිග මේකක්. මේ පැය 4 ගානක් එලවන්න තියෙනවා කිලෝමීටර් 200ක. අම්මාට උඩු යමන් යමන්. අපි චූටි එකක් නෙමෙයි දාලා තියෙන්නේ මචං. මම මේක නවත්තන්නේ නැහැ මචං. හරිද? මං ඒක අවුලක් නැහැ. ගේම් ප්ලේ එක තමයි දැන් ගේම් ප්ලේ එක දික් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ගේම් ප්ලේ කොච්චරක් සෙල්ලම් කළත් දන්නේත් නැහැ. මෙතන රෙකෝඩ් එකක් ඇති කියලා අවුලක් නැතුව මේක ඇදගෙන යන්නේ නේ. අපි මේ බැතර තමයි පිටිපස්සේ වාහන ටිකක් එනවා මගේ දන්නේ. ඔන් ස්පීඩ් දනෑ වෙන්න. සීමාව නම් තියෙන 90. හරිද? වේග සීමාව 90. දැක්කනේ. මං ඉඩ දුන්නේ නැත්තම් මම ඉතින් කෙලින්ම Facebook එකේ තමයි පිටිපස්සේ ඉඳන් බූරුවෙක් වගේ යනවා කියලා මම රෙකෝඩ් කරලා දායි බං. ඊළඟ පාකින් එකට මීටර් 200ක් තියෙනවා. කියනවා නිදිමත නම් අර උඩ මුකුත් නැ කුරුළු දන්නේ.
ඕනේ අඩ කුරුල්ලොටම යන්න ඌ අම්මට අවුරු ඔහෝ යාසයි මෙහෙම ගහනකොට මන්ද ලයිවයක් එහෙම දැම්මොත්නම් මේවයි චැට් කියවන්නේ වෙන්නේ නැහැ බඩ. චැට් එක කොහොමද ගියන් කෝ බලන්නේ මම නතර කර කර බලන්න බෑනේ. ඉස්සරහදී VR ලයිව් ස්ට්‍රීම් කරන අයට හරිද? මොකරේ ඒ මේමයි දැන්ට සිස්ටම් එකක් තියෙනවා හරිද? මම මේක ඉස්සර try කරලා බලලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ මතේ අත ටච් කරාම චැට් එක එනවා ඒ විදිහකට. හරිද? ඒ වෙනම සිස්ටම් එකක එක. ඉතර මේ එහෙම නැත්තම් මෙහෙම කරලා ඔම හරවනකොට නිකන් අර කන්ට්‍රෝල් එක අතේ තියෙනවනේ. දැන් මේ වගේ ගේම් එකක් හදි බෑ. ඒක තව කේස් එකක් එතන. තොර ඒක මෙහෙම කරලා බලපු ගමන් වොච් එකෙන් චැට් එක පේනවා වගේ සීන් එකක් තියෙනවා. මම ඒක try කරා. මට මතක නෑ මම ඒ තාක්ෂණෙත් එක live එකක් දැම්මද කියලා. හරිද? live දාන්න අයියෝ අනේ අයින් වෙලිනේ. live දැම්ම වෙනක් නැහැ මම හිතන්නේ. මම කෙලින් යන්න ඕනේ. ඕයිස් මම mode එක වගේ ලෙවන්න බං. එතන මම පට්ට වැරදියා. එහෙම බලන්න නේතු ඒක දාන්න නෑ නේ මං එම් පී පාරට. මම මේ ලේන් එක ඉද දෙන්නත් ඕනේ කිස්ස වගේ යනවා. හරි එතනත් මං වැරදි මම එන්න ඕනේ එහා පැත්තේ ලේන් එකේ. මේ ටිකේ මම ස්පීඩ් එකකින් යන්නේ නෑ. මම ගියාට පිස්සෙක් වගේ. මෙතන පාකින්නේ අතන නිදා ගන්න පුළුවන් වාට දැන් අපේ හයිවේ එක යද්දීම නිදා ගන්න කියලා තියෙන එකයි මචං දිගටම ඒක නිදා ගන්න මන් නෙමෙයි නිකන් හන්න මොන හද බේරිය එකක් තර මිනිස්සු කරන්නේ අර හයිවේ එකේ අයින දෙපැත්තේ පොඩ්ඩක් හරි ඉඩක් හම්බෙච්ච එකම නිදා ගන්න එක ඒක ඇත්තටම ලොකු වැරදි වැඩක් ඒ කියන්නේ නිදිමත තියෙති එලවන්නත් හොඳ නැහැ හරිද එලවන්න එපා හරිද එලවන්න එපා මම කියන්නේ නිදිමත නම් පුළුවන් ඉම්මන්ට ඒකෙන් හයිවේ එකෙන් එළියටම ගන්න වාහනේ නිදාගෙන ආයෙ අතොල්ට දාලා එළවගෙන යන්න. නැතු හයිවේ එකේ අයිනේ ඉඳ තිබ්බ කියලා ඒ වෙයි පාවානේ වාහනේ නවත්තර නිදා ගන්න එපා. හරි යාළුවනේ ඔන්න. ඔකියුලස් එකේ බැටරි ලෝ වෙලා තියෙන මේ වෙලාවේදී. මුද මම මේක ෆුල් චාර්ජ් කරා මචං මාර වෙලාවක් මේ දැන් දාගෙන හිටියා. ඒකත් එක්ක මම මෙතනින් දාන්න ඕනේ මගේ රත්තරන් යාළුවනේ මේක ඔයාලට නොතේරුණාට මෙතන මෙහෙම තමයි මෙතන දාන්න දෙන්නේ හරිද මම දාලා මේ ලේන් එකේ ගිහිල්ලා ඊට සමයි මෙතනින් මේ ලේන් එකට මාරු වෙලා අපි දාන්න ඕනේ වාහනේ එළියට පල්ලමට යන්න තියෙන්නේ දැන් අපි කරන්න ඕනේ මේ පැත්ත බැලලා මේ පැත්තේ වාහනේ නැත්තම් එහාට සිග්නල් එක දාලා මේ පැත්තට දාගෙන යන්න තියෙන නයිස් ඔයකින් ලස්සනට මම මෙතනත් වෙන්න ඕනේ මේ විදිහට තමයි පට වාහන් ටික ගන්නත් තියෙනවා බා මෙහෙම එලවත් දින මම වාහනේ මේ පාර යන්නේ පාර යන මොන වාහන වර්ගද ඒ හැමදේම පේන්නේ මේ VR එකෙන් ආවට පස්සේ බා අර මේ මේ වාහනයක් ඇත්තටම ගොනුස්සල කොච්චර අමාරු වෙතනේ මොකද පිටරට ගුණත් දැන් මේ ලංකාවට වඩා පිටරට කොච්චර දුර යන්න ඕනේ මේ මිනිස්සු ඔය දැකලා තියෙන දයාල කර වාහනේ මේ ඇඳවල එහෙම තියෙන මේ මොකද තව යාළු උදව්වට කෙනෙක් ඉන්න යතේ කතා කරන් සමහර වෙලාවට මම දැකලා දෙනවා අර වීඩියෝ එහෙම දානවා ඒ රෝණ අය යන තනියෙන් ඉන්නේ එත් ගොඩක් කරාට දෙන්නෙක් යනවා ඉතින් ඒගේ තනියට උදව්වට ඒ වගේ දේවල් වලට. ତර එහෙම දෙන්නෙක්ගේ තමයි ඔය ඇඳවල අරමනම් තියෙන්නේ. එහෙම දෙන්නෙක්ගේ ඕහෝ හෝ මචං. හරිනේ හයිවේ එකට සල්ලි ගෙවන්න ඕනේ කොල්ලෝ. හරි. කියත්ත දන්නේ නැහැ මචං.
දැන් දාන්න පුළුවන් ඔබට. හරි අපිට තව කිලෝමීටර 122ක් යන තියෙනවා. පට්ට. මෙහෙන් වාහනයක් යනවා දැක්ක තව වාහනයක් යනවා. ඒ වාහනේ ගියාට පස්සේ මේ විතර තමයි ටික ඉස්සරහට යන. දැන් ඌ එන්නේත් නෑ බං. මෙහෙමයි තව දෙයක් තමයි. අර වගේ වාහනයක් පෙනිපෙනි එන්න තියෙනවා නම් මචං මීහරකින් වගේ ඒක ඉස්සර මේක දාලා ඉස්සර කරලා යන්න දන්න එපා. අර වෙන ස්පීඩ් එකකින් එනවත් දන්නේත් නෑ කොහොම එනවත් දන්නේ නෑනේ. අපි ලංකා හයිවේ එකේ නම් ඒ වගේ අය ගොඩක් හම්බ වෙනවා මේ ඌන ඉස්සර කරලා නැති මහත්යද කොහෙද? මහත්ය වන මම දාලා ගන්නවා ඈ. අපි ආ. මගේ වාහනේ පිකප් එක නෑනේ බා. ලෝඩ් එකක් නෑ දෙන්න බං ලේසි නෑ ඉතින්. ඒ අරුගේ වාහනේත් ගාලා ගියාම අනුකට යන්න දෙන්නේ කියලා. අට්ටේ එකක් ඔලවන්නේක අටේ මෙතන බලහන් කුමි වැව් අපි විතරේ වාහන්නම් එන්නේ අඩෝ මේ ටික මාර ලස්සනේ යකෝ කන නියම අත්දැකීමක් ආ මට ඒක වෙලාවට මේ ලයිව් එකේදී හම්බුනේ මං ගියේ ඒ ඔක්කොල සිද්ධිය අම්මා කුක අපට සීරි ටයර් එක ගියා නේද මේක උඩ අම්මෝ යාළුවනේ මලහන් කොච්චරේ ආ ඒක නම් බය හිතුනේ හරි ඔන්නෝ තමයි අනතුර උනේ. ආ. අප්පාට දු. හරි. අපි රිවර්ස් එකක් දාලා. මම මං මෙතන ගියර් එක දාන්න යනවා කියපන්කෝ මම ඇත්තට. ආන්න පාට දෙමෙච්චා මේ පින්න ඇඟිල්ල දිලා වෙන්න නෑ නබා අපි අදිත වහන වලට යනකොට මෙයා අයියෝ අඩෝ සිරා ෆ්‍රෙන්ඩ්ස් මේ අර හැප්පිච් එකෙන් උනේ මම ඇත්තට මේ වුණා බා අප පැනික් වුණා වගේ දෙයක් වුණා එක රිවර්ස් ගියර් එක ගියර් මාරු කරන මෙහෙ මෙතන දාන්න හදනවා අනිත් එක තමයි මගේ වාහනේ මේ පැත්ත තමයි තියෙන ගියර් මේ සිග්නල් ලයිට් ඒව දාන්න සුවා අපි අම්මා තව ටිකයි අපිට යන්න දෙන්න අපිට පැයක් ඇතුළත සර්ණි මචං අපි වැටි ටික කරගන්න පුළුවන් අපිට මේ වගේ වාහන තන් දෙන්නේ නැහැ ඒ වටින් සිටි එකට ගියාට පස්සේ තමයි හදා ගන්න වෙන්නේ අම්මට සිරි අනේ ආ ලයිට් 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 ආයි අපිට තව සල්ලි කිවන් තරක් තියෙනවනේ තිස් හතරක් මචං තිස් හතරක් යුරෝ තිස් හතරක් ගෙවන්න තිබ්බ එතනින් ආවට අර අරූ දාන හිටි බල බංගුති
දීපම් බං හෙඩ් එක ගහද්ද ඉඩක් දෙන්න. දහයට යන්න පුළුවන් මේ ටිකේ. අර මගේ වාහනේ යන්නේ 90ට මට. හරි 80යි. ඕ මෙතන මොකක් තාක්ෂණයේ මෙහෙන් තමයි දාලා තියෙන්නේ. පාර වැරද්දුවද මම දන්නෙත් නැහැ. නෑනේ පාර වෙනසක් වෙනවම දැක්ක එක සැරේට. මන්ද මම ලේන් එක මාරු කරලා හරි මොකක් හරි කරා. මෙල් මගේ වාසනාවට මං හිතන්නේ මට මෙහෙන් දාලා යන්න පුළුවන්. මම හිතන විදිහට. ඔව්. හරියට මාර්ග නීති වැඩ කරන එක. පාගලයන් පුතේ පාගලයන්. ලොක්කා. කොහොමද ලොක්කා? හරි අපිට මෙතනින් ආයිත් දාන්න වෙනවා. අන්න අපි ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ යාළුවනේ. හා කෝච්චියක් කනර. ඔඩෝ අඩෝ අඩෝ බං. නයිස්. මෙතනින් මෙහාට හරවනවා. යාම මුඩන් බ්‍රේක් කරන්න ඕනේ මෙතන. දෙන්න වාහනේ අවුල් මචං. කැල්ල තියෙන්නේ. මෙතන මේක ට්‍රයි කරමුනේ. අපිට අතන දාන දිනවා. හරි එටිකක්කම ඔකේ. දැන් ඔය කෙලින් ඇවිල්ලා මේ විදිහට මම වෙන්නලා ඊට පස්සේ මේ ආකාරයෙන් වාහනේ පොතම නෑ. ආමනේ වොයිස් හරියට හරි ඔන්න අතර කරා ගන්නට කොළ වෙන්න. එන්ට ටී එක ටී එතන ටී. නයිස් මචං. පොන්තර කරලා එක. ඕකේ අර වෙලා අපේ වාහනේට ඩැමේජ් වුණා මචං. කාගෝ එකට ඩැමේජ් වෙලා නැහැ. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා. අම්මා වාහනේ ඩැමේජ්. වාහනේ අවුල්. වාහනේ අවුල්. වෙන මෙතන ඉහම පටස් කළා හරෝලා. මොකද්ද මම මේ කරන්නද? මේක එහෙම ජීර දාන්න බැහැනේ. හරි. ආ
එනම් බයි බොයිස්, අපි තවත් අලුත් මලුත් ගේම් මේක ගේම් ප්ලේකින් ඉක්මනට හමුවෙමු. මම ගියා ටටා බයි ලොක්කා. උන පුස ගේම් එක ගැන මොකද හිතන්නේ කියලා ඇටින් කමෙන්ටුවක් දාගෙන යන්න. මට මේක සව සෙල්ලම් කරන්න ඕනේ මේ විදිහට. අපි ඉස්සරහදිත් මේ ගේම් ප්ලේ ලයිව් මේ විදිහට අරන් යමු. මේ ගේම් එක ඉස්සරහ නැහැ, මේ විදිහට සෙල්ලම් කරන්න පුළුවන් ගොඩක් ගේම් අපි ට්‍රයි කරලා බලමු බොයිස්. හරිද? එහෙනම් මම මෙතනින් යනවා. මෙතනින් යනවා නේ මචං. මම ගේම් ප්ලේ එක මෙතනින් නතර කරනවා. Thank you මාත් එක්ක රැඳිලා ඉන්නට. ආදරේ බොයිස්. Bye.